විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය කෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක HPL විජේරත්න එතුරු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබුණා. පසුගිය ජූනි 20 වන දින හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා මහගම හොරන් පැලැල්ල පිහිටි නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ. වයස අවුරුදු 29ක් වන මාණික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා යන මෙම සැකකරු අතලංගුවට ගැනීමට එම නිවසට ගිය අවස්ථාවේ ඔහු T56 ගිනි අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සැකකරුට ප්‍රතිවෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. මෙම වෙඩි ප්‍රහාර අතරතුරදී විශේෂ කාර්ය බලකාය නිලධාරියෙකුද සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මියගිය සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින හීනටියන මහේෂ් මල්ලි යනායගේ සහ හොමාගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හඳයා යනායගේ ප්‍රධාන ගෝලයෙකු බවයි විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ. මොහු නාවික හමුදාවෙන් පලා ආ සෙබලෙකු බවද වාර්තා වනවා. පසුගිය ජූනි 20 වන දින හොමාගම පොලිස් පසමේ නියදගල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි චමිල සංජීව නොහොත් චමිල කොටා යනායට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුද මොහු බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.